আই থিঙ্ক ওয়াগে পাসপোর্টটা আদালা ওয়াগে আতাটা ল্যাবুনাটা পাচ্ছে ওয়াট বলা গান পুলুয়াং উনো তো আগে পাসপোর্ট থেকে একা পুরা কারি বেড়ে দিই নাং নামে হারি লিপি নে হারি হেমত নেতাং ওয়াট অবশ্যতা ব্যক্তি এই নাং ওয়াগে পাসপোর্ট থেকে মোকাক কারি বিনাশকম কর গান্ন আন্নে বিনাশকম কর গান্ন কোহমদি গেল আমি মে ভিডিও গিন কথা করমু আই থিঙ্ক মেকে দি ওয়াট নাম লিপি নে ওয়াগে রেকিয়া ওয়ে ওয়াগে মে জাতি গান্দুন পত অঙ্ক ওয়াগে মে মে ওয়াগে দেওয়াল বিনাশ কর গান্ন পুলুয়াং ඉතින් තවත් දේවල් තියෙනවා ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මෙව කරගන්න අවශ්‍ය දේවල් ඒ වගේම ආයුධ පත්‍රයක් තියෙනවා ඒ ආයුධ පත්‍ර පුරව ගන්න ආකාරය සහ ඒක ඩවුන්ලෝඩ් කරගන්න හැටි ඒ වගේම මේකට යන මිල ගණන් වගේම තව අනිකුත් තොරතුරු අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් මම මගේ channel එක දාලා තියෙනවා ඒවත් බලන්න ඔයාලට පුළුවන් passport සම්බන්ධව ඉතින් subscribe කරලා තියාගන්න ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේනවා ඉතින් මේ වෙනස් කිරීම කරන්න අවශ්‍ය වෙන දේවල් ගැන කතා කරොත් ඔයාලට ආයුධ පත්‍රයක් තියෙනවා ඒ ආයුධ පත්‍රය පුරවන්න ඕනේ ඉතින් ඒ ආයුධ පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න link එක මම පල්ලෙහා දෙයිලා තියෙනවා ඉතින් අපි මේ වීඩියෝ එක අවසන් කතා කරමු මේ ආයුධ පත්‍රය පුරව ගන්න හැටි මේකින් එක ඔයාලට ඔයා වෙනස් කරන එක අනුව අවශ්‍ය වෙන දේවල් වෙනස් වෙනවා ඉතින් අපි මේකින් එක අරන් කතා කරමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපේ නම වෙනස් කරගන්න එහෙම නැත්නම් වාසකම අනිකුත් නම් එහෙම නැත්නම් විවාහයෙන් පස්සේ ඔයාගේ කාන්තාවක් නම් විවාහයෙන් පස්සේ ඔයාගේ නම වෙනස් කරගන්න ඕන නම් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා බලමු සංශෝධනයේ විය යුතු ආකාරය ආයුධපති ලියන්න ඕනේ ඉතින් ඊට පස්සේ සනාථ කරන්න මේක සනාථ කරන්න ඔයාලට උපැන්න සාධකයේ ඕන වෙනවා ඔයාගේ විවාහයෙන් පස්සේ මේක කරනවා නම් විවාහ සාධකයේ අවශ්‍ය වෙනවා ඊට පස්සේ අපි බලමු රැකියාව වෙනස් කරගන්නේ කොහොමද කියලා බලමු ඔයාගේ කලින් සාමාන්‍ය પાස්පෝට් එක හදද්දී වෘත්තීය එහෙම නැත්නම් රැකියාව ඇතුළත් කිරීම අනිවාර්ය නැහැ ඉතින් ඔයාලට කැමති නම් රැකියාව ඇතුළත් කරගන්න පුළුවන් ඉතින් પાස්පෝට් එක හැදුවට පස්සේ රැකියාව ඇතුළත් කරගන්න පුළුවන් ඉතින් ඔයාලට සංශෝධනය කරන්න ඕනේ ආකාරයේ කියලා ලියන්න ඕනේ ආයුධ පත්‍රේ ඊට පස්සේ මේක තනාත කරන්න සනාථ කිරීමේ සාධකයක් අවශ්‍ය වෙනවා DVD ඉදිරිපත් කරන්න ඊට පස්සේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරගන්න ඕවාගේ ජාතික හැඳුනුම්පත් අංකය પાස්පෝර්ට් එක ඇතුළත් කරලා නැත්නම් එහෙම නැත්නම් අංකය පසු වෙනස් වෙලා නම් ඉතින් ඔයාට නව හැඳුනුම්පත් අංකය මෙතන ඇතුළත් කරගන්න පුළුවන් ඉතින් හැඳුනුම්පත් ඉදිරිපත් කරන්න ඕනේ ඒකට ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ තියෙනවා ආයුධ පත්‍රේ තියෙනවා වළංගු කාලය දීර්ඝ කිරීම කියලා ඒක යටතේ උපදේශ යටතේ දීලා තියෙනවා මේක ගමන් බලපත් දෙවන පිටුවේ සඳහන් කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව කාරණේක සලකන්නේ කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක ගැන වැඩි දුර තොරතුරු ඔයා પાස්පෝර්ට් ඔෆිස් එකේ කන්ටැක්ට් කරගෙන ආගන්න. ඉතින් ඊළඟට තියෙනවා නැවත චාරිකාවක් සඳහා වළංගු කිරීම කියලා එකක් තියෙනවා. මේක තියෙනවා ගමන් වාර සීමා කොට ගමන් බලපත්‍රයක් නිකුත් කරන ලද විටක එවැනි පිටසනක් ඉවත් කළ යුතු හෝ වෙනත් කළ යුතු අවස්ථාවන්හි සාක්ෂි වශයෙන් අදාළ ලියකියවිලිද සමග ඉදිරිපත් කරන්න කියලා මෙන්න මේක තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා වෙනත් සංශෝධන කියලා. ඉතින් ඔයාලට වෙනත් සංශෝධන කියන්නේ මම දැන් මේ කියපුවට අමතර මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට අන්නේ වෙනත් සංශෝධන කියලා ආයුධ පත්‍රයේ තියෙනවා අන්න එතන ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එහෙම ඉදිරිපත් කරලා අපි මේ ආයුධ පත්‍රය ඔයාලට පුළුවන් ප්‍රධාන ශාඛාවට හරි එහෙම නැත්නම් අනිත් ශාඛාවන් වලට මේ ආයුධ පත්‍රය බාර දෙන්න මේ අදාළ ලියකියවිලිත් එක්ක. ඉතින් අපි දැන් බලමු කොහොමද ආයුධ පත්‍රය පුරව ගන්න කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්න ආයුධ පත්‍රයට ගිහිල්ලා මේ විදිහට ඉතින් මේ විදිහට තමයි ආයුධ පත්‍රය බලා ගන්න පුළුවන් වෙන්නේ. OAV 37 කියන ආයුධ පත්‍රය. ඉතින් පල්ලෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් මේක print එක කරන් මේක පුරවන්න. ඉතින් මේකේ මුලින්ම තියෙනවා දැනට ඇති ගමන් ලියවිල්ලේ අංකය. ඉතින් પાස්පෝර්ට් අංකය දාන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙතන දැන් මේකේ උපදේශා කරුණාකර පසු පිට බලන්න කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට උපදේශ පත්‍රිකාව මේක යට බලා ගන්න පුළුවන් මේ විදිහටම. ඉතින් ඉතින් මේකේ තියෙන දැනට තිබ්බ ගමන් ලිපිනේ අංකය මුලින්ම ඊට පස්සේ වාසගම කියලා දාන්න කියලා දිනවා. වාසගම අර අනිකුත් නම් ස්ථිර ලිපිනේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති ඒවා මොනවද කියලා වාසගම කියන්නේ ඔයාගේ අදාළ එක දාන්න ස්ථිර ලිපිනේ දාන්න. ඉතින් ඊට පස්සේ මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් ආයක යටතේ ඔයාලට වෙනස් කරන්න ඕන දේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙනස් කරන්න ඕනක යටතේ ඔයාලට හරි ලකුණක් දාන්න තියෙන්නේ නම් වෙනස් කරනවා නම් ඒ කොටුවේ හරි ලකුණක් දාන්න ඕනේ. දාලා ඔයාලට ඉස්සරහින් බලා ගන්න පුළුවන් කොටු අන්නේ කොටුවල ඔයාලගේ වෙනස් කරන්න ඕන නම එතන ලියන්න. එතකොට මේක අපි පුරවන්න ඕනේ ඉංග්‍රීසි අකුරු වලින්. ඒ වගේම හිතන්න ඔයාගේ නමේ එක කොටස ලියලා අනිත් කොටස ලියද්දි කොටුවක් ඇරලා තමයි ලියන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ මේ විදිහට දාලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යටින් දිනේ තියෙනවා. ඉතින් ඊට සඳහන් විස්තර මගේ දැනීමේ හැටියට සත්‍ය නිවැරදි බව මෙයින් ප්‍රකාශ කරනවා. මගේ ගමන් ලියවිල්ලේ ඊට සඳහන් තුලත් කරන ලෙස ඉල්ලා සිටින් කියලා. ඉතින් ඔයාලට දිනේ දාලා එතන ඔයාගේ අස්සන දාන්න තියෙන යටින් දාලා ඉඳන් මේ අදාල් ලියකියවිලිත් එක්ක ඔයාලට පුළුවන් මේ ආගමන විවරද පාන්තුරේන්දේ ප්‍රධාන ශාඛාවට හරි එහෙම නැත්නම් අනිකුත් ශාඛාවකට ගිහිල්ලා මේක බාර දෙන්න. ඉතින් ඔයාලට මේක කරන්න ඔන්ලයින් අපොයින්ට්මන්ට් දාගන්න අවශ්‍ය නැහැ.
ගිහිල්ලා කෙලින්ම මේක කරගන්න පුළුවන් පැය 1යි විනාඩි 30ක් ඇතුළත කියලා තමයි කට්ටි දාලා තියෙන වෙලාව. ඉතින් මම හිතනවා කියපු දේවල් තේරෙන්නේදී කරන්න ඕනේ මොකද්ද කියලා තේරෙන්නේ නැති කියලා. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනම් බලලා කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මම પાස්පෝර්ට් සම්බන්ධව ඒ දෙපාර්තමේන්තුවත් මොකේවත් වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මම මේ විස්තර හොයලා බලලා තමයි ඔයාලට ගෙනාවේ ඔයාලගේ දැනුවත් වීම පිණිස. ඉතින් ඒක නිසා මම නොදන්න දේවලුත් තියෙනවා. ඉතින් ඔයාලට ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් බලලා කමෙන්ට් එකක් දාන්න. මම හොයලා බලලා හරි ඔයාලට උත්තර දෙන්නම්. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් මම මගේ channel එකේ දාලා තිනවා પાස්පෝර්ට් සම්බන්ධවත්. ඉතින් ඒ වගේ වෙනත් අදගත් වීඩියෝස් දාලා තිනවා ඔබ බලන්න කැමති නම් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලංචා කරන්න. මේ වගේ ඉස්සරහට දාන වීඩියෝස් දාපු ගමන් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම නැවතුමාට subscribe button එක click කරලා ඊට පස්සේ තියෙන bell icon එක click කරලා තියාගන්න.